යාලුවනේ ති ඔන්න අදත් ම යාලට රසවත් වීඩිය එකක් කරගෙනවා ඉතින් අද මයාලට කියලන්න හදන්නේ රස්සට කොහොමද මීඩ බෝල් සදාගන්න කියලා මේක ඉතාලියෙන් රෙසිපියක් ඉතින් හරිම රස රැසිපියක් ඒවගේම කඩේ තියන කෘත්තිම රසකාරක යොද මීඩ බොල් වනුවට යාලට පහසේම මී ොල්ස් දිට ගෙද හදාගන්න පුුවන් ඉතිං මම කියල දෙන්න කොහොමද හදන්න කියලා මෙතන මුලි මරගෙන් තියෙනවා අම්ඹරගත්තු මස්කරෑම් හාරසික් ෑම් තුන් සියයක් අඹබර ගත්තු මස්සලින්. ඒවගේම ඌරුමස්සලින් තවග්‍රෑම් සියයක් කර්ගෙන තියෙනවා ඇකට ඔක්කොම මස්ග්‍රෑම් හසසියක් වෙන්න තමයි අරගෙන තියන්නේ. ඒවගේ මෙතැන් තියනවේ හතු හතුවලින් පොඩ්ඩක් තමයි ඕනේ. මෙතැන තියෙනවා කිරී මේ කිරිටික ඕන වෙන්නේ මේ පාං පෙති දෙක පොංගවගන්න පෙන්ගෙන්න්න තියන්න තමයි කිරිවල. ඒ වගේම මෙතන් තින චීස්කුඩු චිස්කුඩු ග්‍රෑම් පනහක් පවිතර වගේ ප්‍රමාණාව තේක යනීමේ සහැදිි තුනක් විතර වගේ ගන්න. මං බිත්තරයයක් කරන් තියෙනවා වැලට තේනෝ නම් බිත්තර දෙකක් වගේ එකතු කරගන්නත් පුළුවන් අවශ්‍ය පදමට ලුණු එකතු කරගන්න. ලුණු ඕනවෙනවා ඒවගේම මම මෙතන අරන්තියනවා රසකරගන්න ඔරිගනෝ ඔරිගනෝ නැති කෙනෙකුට සූදුරකුඩු තේන්දි භාගයක් වගේ අරගන්න පුළුවන් මෙතැන තියෙන්න්න මේ පාස්ලි කොල පාස්ලි කොල්ලා නැතිගෙනකුට පුළ මුරුංග කොළගන්න හවගේ රටලූනු ගෙියක් සුදුලූනු ෙඩිගකතුුණනා කරගෙන තියෙනවා. තින් මේටික දාලා කොහොමද රස්සට මීඩ බෝල් සදාගන්න කියලා මංආලාර කියල දෙන්නම්. ඇත්තටම කඩේවට වඩා ගොඩා කරසට අපිට ගෙදර මීඩ්බෝල් සදාගන්න පුළුවන්. ඕල මේරේ සිපිය ඇත්තදල බලන්න ඇත්තටම රසයි මුලින්ම ම මේ පාන් පෙටි දෙකේ වාටික් කපල ඉවත් කරගෙන මැද්ද කොටස පොඩි කෑලිවට කපලා පිරිසියකට දාගන්නවා. දාලා කිරිවල පෙන්න්න තියෙනවා. කිරි ගඩක් දන්නනේ නෑම මේ පාංකැලික පෙන්න්න තරමට දාගත්තනම් ඇති ම මේ වාලට පැහැදිලිය පෙන්න්න ඕන නිසා කිරිටිකක් වැඩිපුර දාල පෙන්න්න තියෙනවා. ඉතිං ඔයාලට මේ පාං කැලිටික පෙන්න්න තරමට කිරිටික් දාගත්තනම් හොඳටම ඇති. ඉතින්ම මේ විදදිහයට මේ කිරිදාල පෙන්ෙන්න තියලා හදන්නේ ඇතටම මේ රෙසිපිය ගොඩක් ්‍රස්සට හදාගන්න පුළුවන් එන්න. මේ විදියට හදුව තුවාල කවදාවතයි කඩෙන් මීඩ බෝල් සරගෙනන්නේ නැහැ ගදර රසට ගුණට හදාගන්නවා. ඉදි මේ භාජනයක් ගන්න මෙොක්කොමටික එක දාලා අනාගන්න පුළුවන් විදිහ ලොකු බෝල එකක් කරගෙන අඹර ගත්තු මස්ටික මුලින්ම ඒ බෝල්ල එකට දාගන්න. ඊට පස්සේ මම අර මස්වලෙන් ගත්තු ටිකත් හොඳට කපාගන්නවා හීනයට ලියගන්නවා දෙපැත්තටම හොඳ හීනයට ලියාගෙන ේටික හොඳට චොප් කරගන්න. ඒක අබරගත්තු මස් වගේම වෙන්න හොඳට පිහියෙන් ලෑල්ක් උඩ තියෙන හොඳට චොප කරගන්න චොප් කරලා අරගෙන ේටිකත් දාගන්න අර මස්ටිකටම තකට දැම්විතන ඔක්ොම මස්ග්‍රෑම් හරසයක් තියෙනවා. අඹරගත්තු කලින් අබරගත්තු ග්‍රෑම් තුන්සි මස්ටික තියෙනවා ඌරුමසලින් ගත්තු තුන්සියක්ක්තියෙනොයි. රුමසලට කැමති නැති කෙනෙක්. අරගත්තුම තරක් කරගන්න පුළුවන් උරුම සරගන්න නැතුවඉන්නත් පුළුවන් ඉඩි වස මේ පෙන්න තිබූ පාංක්තිික කිරි ටික මිරි කළ ඒටිකත් දාගන්න මේ මස් එකටම ඉඩ පස්සේ ම මේ හතු හතුවලින් තුන හතරක් වගේ තමා අරගන්නේ කියන්නේ මේ සැඳී දෙකක තුනක විතර ප්‍රමාණය හතු ටිකක් ග්‍රේට් කල් අරගන්න ඕනේ හතු දැම්හාම හරිම රසක් කියෙනවා එක කියන්නේ කඩේ ඒවලටත් වඩා වැඩි රස කරගන්න කුළන් මේ වගේ හතුචුටක් ග්‍රේට් කල්ල අඹරල දාගත්හාම චීස්කුඩු ටිකම ඔක්කොම දාගන්නවා මෙතනදි භාගයි දාගත්තේ ලුණු තේහැදි භාගයක් තේහැන්දක් ඉතර වගේ දාගන්න චීස්සලනු තුරළුුණු රහක් එෙනවා. ඉඩ පැස්සේ ලුණු ගෙඩියයි සුදු ලුණු බිග් දෙගතුනයිත් හොඳට හීනියට චොප් කල් අරගන්න ඕනේ ොක ලොක කෙලි ගන්න පා එතට මීඩ බොල් එක හොඳට ගුලි කරගන්න බැහැ එනිසා හොඳට මේටික හීනියයට චප් කරගන්න. ලෑල්ල ුඩ තියෙන හොඳටම මේ ලූු සුදුලුවුණු ඔකම හොඳවට කපල අරගන්න ඉතින් ඔයාලට මස් අබරගන්න අබරගත්තු මස්ගන්න බැරිනම් බ්ලන්ඩරේකට දාලා පොඩ්ඩක් අඹරගන්න පුළුවන් ඒම නැත්තං ලෑල් උඩ කියයලා හොඳට තුන් හතර පාරක් පැතර පපල නිගන් චොප් කරල වගේ ඇරගන්න අබර්ර ලම මස්සරගන්න ඕනේ නැහැ පිටිවෙෙන් අබරෙන් අවශ්‍යන මේ වගේ චුට්ටක් කෑලි ගතියට ගත්තර කමක් නෑ. එ මේ බෝල එකට ම සුදුලූුණු ටිකයි අපප ගතුල ූුණු ටිකයිදදාගන්නවා මේඩික ඔක්කොම දාලා ඉට පස්ස මං බිත්තරය කටල එකතු කරගන්නවා මෙතැනට පොඩි ළමයි වගේ කන්න ඉන්නවා නම් බිත්තර දෙකක් වගේ එකතු කරගන්න පෝෂණයක් එතකොට වැඩි ඉති මෙතනම් බිත්තරයක් වගේ එකතු කර ගත්ති බිත්තරයෙකුත් ඇති. ඔරිගනෝ තේ හැදිි කාලක් තේ හැදි භාගයක් වගේ තම එකතු කරගන්නන්නේ රසේ වැඩිවෙන්න හොඳ රසක් එකතුෙන්න්න තම ඔරිගනෝ එකතුරන්නේ ති ඔරිගනෝ නැත්තං අඩ පුළුවන් කබල බැදගත් සූදුරු කුඩු කල්ලා තේ හැන්දි භාගයක් වගේ එකතු කල්ලා අරගන්න. දැන්ම මෙතන මේ පස්ලි කොල ටික් තමයි කපල අරගන්න පස්ලි කොල ටිකක් චුට්ක් හොඳට පල අරගන්න මම පාස්ලි කොල ටිකක් වැඩිපුර දාල හදාගන්නවා මී බෝස් ික මො ද අපේ ෙදර පොඩිබ බල මේ මීබෝ ගොඩක් අන්න කැමති නිසා කොල ටිකක් වැඩිපුර බබාලට කැවෙන්වෝ නිසා මම වැඩිපුට පාස්ලි කොල ික් එකතු කරගන්න ඔයාලට පුළුවන් ටිකක් අඩුවෙන් එකතු කරගන්න නත් නැත්තං ලට පාස්ලි කොල නැත්තං මුරුංග කොළොමිටක් හොඳට හහිනයට ලියලා අරගන්න මුරුන්ග කොලත් මේකට එකතු කරගන්න පුළුවන් ඉදි මේ විදියට මේ කොල ටික ොක්කොමවන් අර බෝල එකටම දාගන්න අනාගන්න දැම් මේ ටික හොඳට මිශ්්‍ර කරගන්න හොඳට කලවන් කල්ලා අනාගන්න මේ මී බෝල්ස් ටික හදල ගත්හාම ෙදර හදපුුව කියල හිතන්වත් බැරි තරම් හරිම නොදුයි ඒ වගේම රසයි ඉතින් ගෙදර පොඩි බබාල ඉන්නවා නම් මවිධයට හදල දෙන්න එතකොට හරිම පොඩි කෙටි කෑමිවේලකින් ලොකු පෝෂණයක් අරගන්න පුළුවන් අනිත්ක කඩේ තියන පිළිකාකාරක මීට බොල් වුවට පිට මේගේ මීට බෝල්ස් කෙදර හදාගන්න පුළුවන් කොච්චර ොද ඉදනය දීතින් ඇත්තටම රසයි ඉතින් දැම් මේ අනාගෙන නිවරයි දෙ මම අතට තේල් චුට්ටක්ගාගෙන මඩික බෝල කරගන්නවා ඕල කැමති ප්‍රමාණයෙන් බෝල හදාගන්න සා සාමාන්‍ය ප්‍රමාණය කට්ලට් එකකට වගේ තරමට ගුලි බෝල හදාගන්නවා. මේ හදාගන්න බෝලයාලට අපි හදන විදියට සැරට කර එකක් විදියට හදාගන්නත් පුළුවන් අද මම යාලට මීඩ් බෝස් ටික ඉත්තාෑලයෙන් ක්‍රමයට කොහොමද හදන්න කියලා කියලා දෙනවා සෝස් එකක් හදාගන්න විදි ඒ ක්‍රමයටත් හරිම රසයි එදවාල කැමතු විදියටට අත්හදල බලන්න මේ බෝ ටික ඔක්කොම අපි පොඩි පොඩි බෝලෝලට බෝල කරගෙන හදාගමු ඉට වැඩි වෙලාවක් යන්නෙ නෑ වැඩි මහන්සියකුත් නෑ ඉක්මනිම හදාගන්න පුළුවන් රසින් අඩුවකුත් නෑ. මේ විදිට වලක්කොම බෝලටික හදාගෙන දැන් මේ හදාගතු බෝලටිකම බැදගන්න හදාන්නේ ටි ැදල ඔයාලට නිකං තක්කාලි සෝස්ටිකක් එකක් කන්න ගන්නත් පුළුවන් ඒ වගේම අපේ අපි ඔයන විදිහට කරිිය එකක් හදලා ගන්නත් පුළුවන් සැරටි ස්පයි දාලා හදල ගන්නත් පුළුවන් ඒම නැතන්ං මේ කියල දෙැන විදිහට ඉතාලියන ස්ටයිල්ලෙට ඉතාලියය කන්න කැමති විදිහට තක්කාලි ෝස්ි එකක්මං හදනවා ඒ විදිහටම හදල කන්නත් පුළුවන් මේ හන් විදිහතම මේ බෝ හරිරට හදාගන්න පුළුවන් එතිවාලට ක්‍රම දෙකට මේ නී බෝස් බැදගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තාචයකට තේටික් දාලා ගැඹුරු ෙේ නෙවෙයි මේගේ පොඩ්ඩක් තෙම්පරදුවෙන්න බැඳන්න පුළුවන් ඒ වගේම ගැඹුරු තෙලේ බැද අරගන්න පුළුවන් ගැඹුරු තෙලේ බැදලා අරගන්න කොට යාලට රව්මට ලස්සන්නට බෝලටික හද අරගන්න පුළුව ඒ වගේම අඩු තෙල් මට්ටමක බැදලාරගන්න වනම් නීතරම හාමිහා පැත හරවල ර හැඩේ නැතිවෙන් ඇතිවෙන්න බැදගන්න. ඉතින් දැන් අපි බෝල ටික බැදගෙන ඉවරයි මේ විදියට දැම ක්‍රම දෙකටම බැඳපු බෝල තමයි මෙතන තියෙන්නේ. දැම්ම මේ ටි ඉතාලයිය නිස්ටයිලකට හදන්න කෝමද කියල දෙන්න වාලට කැමතිනම් මේ විදිටම සෝස්ස එක්ක කන්නත් පුළුවන්. එම නැත්තන් අපේ විදියට මිරිස්දාලා සැරට හදන කරරියක් විදිට කන්නත් පුළුවන්. ඉතින් මං අද කියල දෙන්නම් ඉතාලයියෙන් අය කන විදිහට සෝස එකක කදාගන්න පරෝම්්දිිගල ඇති මේ සෝසේකහදාගන්න වයින් ටිකක් ඕනේ ම මෙත රෙඩ්වයින් අරගෙන තියෙනවා ප්‍රෙඩ්වයින් කෝප්පයක් වගේ අරගෙන තියෙනවා මීඩ බොල්ස් බැදගත්තු තෙල්වලින්ම පෑන් එකක් අරගෙන තෙල් ටිකක් එකතු කරගන්නවා ගොඩා කරත්වන්න දෙන්න පා රත්වයනකොට මේ තෙල්ටිකක් මේ වයින්ටික දානවා ඔලා රතච්ච දෙෙල් එකට වයින්ටික දාධදි ටිකක් පරිසමට එකතු කරගන්න ඉට පසෙන් මෙතන මම්ම එකතු කරන්න නම් ගෙර හදා ගත්තු සෝස එක ඉති වාලාට තක්කලි සෝස්්ටිකක් එකතු කරගන්න පුළුවන් තක්කාල සෝස්ටිකක් මේස හැඳි කනක් හතරක් වගේ ප්‍රමාණයක් දාගන්න දාලා මේ තෙපරාදුයට දාගත්තුයි වයින් මිෂ්්‍රණයටමට්ක දාලා කලවන් කරගන්න කලවන් කරලා ඉට පස්ස න්නේ තක්කාලි සෝස එකේ මීට් පෝස් ටික හෙමින් හෙමෙන් වි අඩි දහයක් විතර විනානි පහක් දහයක් තට තැබෙන් අරෙනවා. ඉතින් මේ ක්‍රමයට හරිම රසයි ඔයාල හදලා බලන්න මේ විදිහට පුළුවන් නම් සැරට හදරනාට වඩා මේ විදියට හදනයකොට හරි රස්සයි ඉද වාලට පුළුවන්දට කැමතින ගම්ිදිස් කකුඩු තේ හැදි ාගයක් ඉතරවාගත් එකතු කරගන්න තිගක් සැරට කන්න කැමතිනම් ඉතින් අපේ ගෙදර පොඩි බබලත් කැමති නිසා මම සැර එකතු කරලා නැහැ ඉතින් දැම්මම් මේ ටික සෙව් කරලා පෙන්නන්නේ යන්නෙ වාලට ඉදි මෙච්චරයි හරිම රසයි මේක මම සෙව් කරද්දි චීස්කුඩු ටිකක් පස්ලි කොලටිකක් දාල තම සෙව් කරගන්නේ ඉවාලත් මේ විදිේ මීඩ බොල් සදල බලන්න මංහිතනවා යාල මෙවිදිට මීට බොල් ැුවත් අයි කවදාවත් කඩේ තින මීට බොල් සරගන්න එකක් නැහැ රසට ගුණට ගෙදරම යාලට මීඩ බෝල් සදා ගන්න මෙච්චර ලස්සියෙන් පුලුවන් කමතියේෙදී කඩ ගන්න අවශ්‍යයි කියල ම හිතනෙන ඉතින් වැඩි කාලයක් යන්නන්නේ එන්න වැඩිමහසයක් වෙන්න අවශ්‍යත් නෑ හරි මික්මණින් හදාගන්න පුළුවන් ඉතින් දැ අපිමට බොස් සිිගාන මේසට යවන්න ම දැල්ලා ඇසි කරලතියන්න ඉතිං හලත් මේ විදියට හදල බලලා රසවිඳන්නේ ඉතිං තවත් අලුත් වීඩියෝ එකකින් හම්බුවෙනකං අපි අදට ගිහිල්ලන්න ඕල හැමෝටම සුබ දවසක් ඉති මම මේ කඩලතුවලට පෙන්න්න නොයක ඇතුළ හරිම සෝෆ්ෙකර මුදුවට තියෙනවා තින් ප පෝෂණය ගුණේ නුත්තිහලායි ඒම් ඉති මේ වීඩිය කොඳයි නම් අපේ චනල්ලක සබ්්‍රයිජ් කරලලා බෙල්ල එක එක කලි කරන්න තමද කරන්න එපා එෙනම් ඉතිං අදට අපි ගිහිල්ල එන්න ඕල හැමෝටම සුභ දවසක් අයිබෝුවන්